ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පවතින කර්මාන්ත ශාලාවකින් ඉවත් කරනු ලබන යකඩ මිලදීගෙන ලබා දෙන බවට පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 96ක මුදලක් ලබාගෙන එය වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඔහු අද දින උදෑසන පෙනී සිටීමෙන් අනතුරුව වැඩිදුරටත් ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් ඔහුගේ ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා. එම ප්‍රකාශය සටහන් කරගෙන අවසානයේදී එම වරද සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 96ක මුදලක් ලබාගෙන එම මුදල වංචා කිරීම සහ සාපරාදී විශ්වාසය කඩ කිරීම කියන වැරදි සම්බන්ධයෙන් තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. සරණ ගුණවර්ධන මහතා අද පස්වරුවේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.